ඔබගේ බෝල්බට ස්ථරන්ගේ 1992 වර්ෂයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැරෙව ඔබ මංගල තරගයේ පළවෙනිම නොදැවි ලකුණු 132ක් ලබා ගන්නවා. පන්දු 158කින් අතරේ පාරවල් 26කින්. මදන තමත් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රෙග් මැක්නමඩ්, ග්‍රෙග් මැතිව්ස්, ෂේන් වෝන් වැනි ක්‍රීඩකින් ඉන්න කණ්ඩායම ඇලන් බෝඩගේ නායකත්වයෙන් ඔබගේ මංගල තරගය ගැන මතක් කළොත්. ඇත්තම ඒ තරගය ඇත්තම උදේ පාන්දර තමයි මම දැනගත්තේ සෙල්ලම් කරනවා කියලා ඒ තරගය. ඉතින් ඒක ඇත්තට සුවිශේෂී තරගයක් වුණා. මොකද SSC වල ක්‍රීඩා කරවම මට යන්න වුණෙත් මේ හැට්‍රික් එකක් බේරගන්න. ඇත්තම උනේ ක්‍රීඩකයන් දෙන්නෙක් වැටලා අන්තිම දැවිලා. ඒ කියන්නේ මාවන් තමයි අන්තිමට දැවුණේ. යා දැවෙනකොටම ලන්ච් වලට නැවතුවා. ලන්ච් වල නැවතුවම ඒ විනාඩි 45 මම හිතන්නේ දවස් දෙකක් වගේ මට තේරුණා. මොකද ඒ ගොඩාක් වෙලා ඉන්න වුණා. මොකද ඉස්සල්ලාම සෙල්ලම් කරන්න බේර ගන්න ඕන හැට්‍රික් එක මගේ පළවෙනි තරඟේ. ඉතින් මම ගොඩක් ඒ මතකයේ ගොඩාක් තිබුණා. මේ ඒ ලන්ච් වෙලාවේ මම කෑවෙත් නැහැ, මේ ලන්ච් ගත්තෙත් නැහැ. අතරම මේ ඒක එතනින් පටන් ගන්න මට ගිහිල්ලා මට මම හිතුවා සුපුරුදු පරිදි කෙනෙක්. ඊට සුමානකට ඉස්සෙල්ලා මම 100ක් ගහන්න පුළුවන් වුණා SSC එක. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හරි උඩ තිබුණා. ඉතින් මම හිතුවා මම දන්න විදිහට ක්‍රීඩා කරන එක තමයි මම කරන්න ඕන කියලා. ඒ කියන්නේ ටෙස්ට් මැච් එකක් කියලා ලොකුවට ඔළුවට දාගන්න නැතුව මම හිතන්නේ ඒක මට ගොඩක් රුකුලක් වුණා. ගිහිල්ලා ඇත්තරම ප්‍රබල පන්දු යවන්නම් ඉදිරියේ මුහුණ දෙන්න. මම දන්නේ ලකුණු 230ක සම්බන්ධතාවයක් තියෙනවා අර්ජුනයි අසං ගුරුසිංහ අතරේ. අර්ජුන දැවි යනවා, ඊට පස්සේ ඊළඟ පන්දුවේ මාවන් දැවි යනවා. තුන්වෙනි පන්දුවට තමයි ඔබට යන්න සිද්ධ වෙන්නේ. ඔබ දැන් ලන්ච් බ්‍රේක්ෙන් පස්සේ පන්දුවට පාර දෙන්න ගියාම කොහොමද පොඩක් වටින් පිටින් මොනාරි කිව්වද කට්ටිය? ඔව්, මම බවුන්ඩරි ලයින් එකේ එන තැන ඉඳන්ම මට කිව්වා මේ මෙයා පළවෙනි තරංගය කියලා හොඳටම මතක් කරා. එතකොට ඒ වෙනකොට මේ මෙයා එන්නේ මොකටද කියලා දන්නව නේද කියලා. මේක ලේසි මේ ක්ලබ් මැච් වගේ නෙමෙයි. ඒ වගේ වචන කියන්නේ තමන්ව ඩිමෝටිවේට් කරන වචන ගොඩාක් කියති. මම ඔක්කොමටම බලලා හිනා වුණා. මොකද මම දන්න විදිහට මං සාමාන්‍යයෙන් ඇග්‍රෙසිව් වුණොත් එහෙම ඒක පාඩු වෙනවා කියන එක මම කොහොමත් මට කියලා තිබුණා. ඒක මොකද මේ එස් කියන්නේ ටෙස්ට් තරඟ වලට යනකොට ඒ ක්‍රීඩා කරන ආකාරය ගැන අපිට යම් කිසි දැනුමක් දීලා තිබිච්ච හන්ද. ඉතින් ගොඩක් දේවල් කිව්වා. ඒ වගේම මේ මගේ වටේ නිකන් අම්බ්‍රෙල් එකක් වගේ කියන්නේ මේ ෆීල් එක ස්ලිප්ලා දෙන්නයි ඔහොම වටේටම දැම්ම මට දාලා විනාඩි දෙකක් විතර දුන්නා මට මේ බෝල් කරන්න නැතුව මේ ප්‍රෙෂර් එක. ඉතින් මට කියන්නේ මට තාම මතකයි ගොඩක් ප්‍රෙෂර් එකක් ඇති වුණා පළවෙනි බෝලේ සෙල්ලම් කරනකොට. ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the paparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳෙයි. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහා මුහුදෙත් තනි රකි. ලෙඩකදී දුකකදී ආදරයෙන් රැකබලා ගනී. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටිමින් සැබෑ සෙනෙහස කිසිදා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.